2023 ලෝක කුසලාන තරඟාවලියේ දැන් කණ්ඩායම් පළවෙනි තරඟ ක්‍රීඩා කිරීම තමයි සිදු කරමින් සිටින්නේ. පස්වෙනිදා ලෝක ශූරයෝ සහ අනුශූරයෝ ක්‍රීඩා කිරීමෙන් පසුව ඉතින් තව දින කිහිපයක් තමන්ගේ පළවෙනි තරඟ මේ කණ්ඩායම් 10 ක්‍රීඩා කිරීමට නිමිතයි. ඉතින් කොමාරි ඉන්දියාවේ පළවෙනි තරඟය සහ ඕස්ට්‍රේලියාවේ පළවෙනි තරඟය බවට පත්වන්නේ මේ රටවල් දෙක 8වෙනිදා මුහුණ දෙන තරඟය. ඉතින් මේ වන විට ඉන්දිය කණ්ඩායම ඇත්තටම තරඟය පැවැත්වෙන චෙන්නයි ක්‍රීඩාංගණයට ගිහිල්ලා පුහුණු වීමුත් ආරම්භ කරලා තියෙනවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් මේ වන විට ගිහිල්ලා ඉතින් කොහොම හරි මේ කණ්ඩායම් දෙකම සූදානම් වෙනවා මේ ප්‍රබල තරඟයට ප්‍රබල කණ්ඩායම් දෙකක් විදිහට. ඉතින් මොවුන් හැබැයි දැන් සතියකට විතර කලින් ද්විපාක්ෂික තරඟාවලියකුත් ක්‍රීඩා කරලා ඉන්නේ. ඒ හින්දා ඉතින් ආයේ ඒ වගේම තරඟයක් ගහනවා වගේ දෙගොල්ලටම හැඟීමකුත් ඇති. ඒ කොහොම වුණත් ඕස්ට්‍රේලියාවට එරෙහිව ශතක ලබාගත්ත වේගවත් ආරම්භයක් ලබාගත්ත ඉන්දියාවේ ප්‍රබලම ක්‍රීඩකයා තමයි යෝන් ක්‍රීඩකයා. ඒ වගේම මේ වසරේ වාර්තාගත විදිහට ශතක ලබාගෙන ඉන්න යෝන් ක්‍රීඩක සුබ්මන් ගිල් මේ තරඟයට සහභාගී නොවන්නට ඉඩ තිබෙන බව තමයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ. ඒක ඉන්දියාවට ඒ තරම් හොඳ ප්‍රවෘත්තියක් නොවේ කියලා තමයි කියන්නට තියෙන්නේ. ඒ තමයි ගිල්ට මේ වන විට උණ රෝගයක් වැළඳී තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකෙක් කියලා තියෙන්නේ වෛද්‍ය කණ්ඩායම දැඩිව ඔහුව අධීක්ෂණය කරමින් සිටිනවා. ඔහු ඉක්මනින්ම සුවවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා කියලා තමයි ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයා කියලා තියෙන්නේ. ඉතින් මේ වසරේ වැඩිම එක්දින ලකුණු ලාභියා වන්නේ ගිල් 1230ක් වාර්තා කරගෙන තිබෙනවා. 72 සාමාන්‍ය 105 වේගය. ඉතින් එහෙම බලපුවම ඉන්දියාවට ඉතාම විශාල පාඩුවක් බවට පත්වෙනවා ගිල්ට ක්‍රීඩා කරගන්නට බැරි වුණොත්. ඉතින් ශුබ්මන් ගිල් ක්‍රීඩා නොකළහොත් හදිසියේවත් ඉෂාන් කිෂාන් ඒ වෙනුවට ආරම්භක පිටිකරණයේ නිරත වෙනවා ඇති කියලා තමයි සඳහන් වන්නේ. ඉතින් ඉෂාන් කිෂානුත් අපි දන්නවා මේ දිනවල ලකුණු අතර ඉන්නේ. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් ඉන්දියානු කණ්ඩායමට මේ ආදේශ ඒ තරම් ප්‍රශ්නයක් නෙමෙයි. එක ක්‍රීඩකයෙක් ඒ වෙනුවට ක්‍රීඩකයන් 2-3 පස්සෙන් ඉන්නවා ගහන්න බලාගෙන එහෙම සිද්ධියකුත් තියෙනවා. ඒ වුණාට ඉතින් ශුබ්මන් ගිල් ඉතාමත් හොඳින් මේ සීසන් එකේ ක්‍රීඩා කරලා තියෙනවා. ඒක ඉන්දියාව පැත්තෙන් බලපුවම පොඩි පාඩුවක් බවට පත්වෙයි. ඉතින් සමහර වාර්තා සඳහන් කරනවා ශුබ්මන් ගිල්ට හැදිලා තියෙන්නේ ඩෙංගු උණ රෝගය කියලා. ඉතින් සමහර තැන්වල කියනවා උණ රෝගය කියලා. කොහොම වුණත් මොකක් හරි උණක් තියෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ. අපි දන්නේ නැහැ ඉතින් අවසාන මොහොතේදී සමහරක් විට ක්‍රීඩා කරන්නටත් ඉඩ තියෙනවා. තව දිනයක් දෙකක් තියෙන හින්දා. නමුත් දැනට තියෙන තත්ත්වය ඔන්න ඕක. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.